आय बन निदुख निरोग मत यहापत वासनावंत जायग्रह काल परिच्छेद प्रार्थना करण ओब सियलु दिनाटम इतिं ओन्न मासे मेद विशेष तो इता सुविशेष वेडसटन करण तम ओब सम संबंध ने गोडा दिने दन्नो मे जूनि मासे अवसान वेद जूलि मासे आरंभेद्दि मेतेक दस कुंभ राशि तुल गमन करमिन इन सेनसुरु ग्रह नत शनि ग्रह वक्र भावयट पत्वीमक् सिद्ध उन्नति वक्र भावयत् एक्क नवंबर मासे पालुसन दक्वाम जूनि मास 30 नवंबर 15 दक्वाम මේ වක්‍රභාවයෙන් තමයි ශනිග්‍රහය කුම්භ රාශිය තුල තමන්ගේම සක්ෂේස රාශිය තුල ගමන් කරන්නේ. ඉතින් මේ වක්‍රභාවය කියන්නේ මොකද්ද කියලා කෙටියෙන් කියන දීර්ඝ වශයෙන් මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි විද්‍යාත්මක වශයෙන්. ඔබ මගේ රාගශ්‍රී නිර්වාණ Facebook පිටු මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්නම්. කෙටියෙන් කියොත් මේ වක්‍ර වීම යනු සමහරු අර්ථකථන දෙනවා. සමහර ජ්‍යොතිෂයෙන් පවා අර්ථකථන දෙනවා. මේ ග්‍රහය ආපස්සට ගමන් කිරීමක් නෑ. එහෙම දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ග්‍රහය කවදාවත් ආපස්සට ගමන් කරන්නේ නෑනේ. ඒක විහිළුවන්නේ. ඇත්ත කතාව මේ ජ්‍යොතිෂය අපි සලකන්නේ පෘථුවියට සාපේක්ෂව අනිත් ග්‍රහයන්ගේ චලිතේ මොකද හේතුව සාපේක්ෂ ප්‍රවේග කියලා අපි දන්නවනේ අපි ඉගෙනගෙන තියෙනවනේ ඉතින් අනිත් එක සූර්යයා වට සියලු ග්‍රහයන් එකම වේගෙන් චලනය වෙන්නේනේ ඒතර සමහර වේගෙන් ගමන් කරන සමහරු සාමාන්‍ය මන්දගාමි ගමන් රටාවක් වෙන එතකොට ওই අවස්ථාවේදී සමහර තැන්වලදී පෘථුවියට සාපේක්ෂව බදි ඉදිරියෙන් පේන ග්‍රහයෝ අර පෘථුවියට වඩා අපි එක උදාහරණයක් ගත්තොත් හිමින් යන මන්දගාමි ග්‍රහයක් ගත්තොත් සමහරක් රට අර කාල පරිච්ඡේද වල පසුපසින් පේන්න පුළුවන්. ඕක තමයි සාපේක්ෂව සලකන වක්‍ර ගමන කියලා කතා කරන්නේ. ඒ ඇති ඒ ගැන කතා කරාම ඔබට විශේෂ වශයෙන් දැනගන්න ඕන කිව්ව වගේ මට මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්න. ඉතින් අපි අද කතා කරමු එහෙනම් මේ සෙනසුරු වක්‍ර වීමත් එක්ක ඉතා සුවිශේෂී ග්‍රහයක් දීර්ඝ කාලයක් බලපානවා. මේ වක්‍ර භාවයත් එක්ක ලග්න වලට කොහොම බලපාවිද කියලා මොකද හේතුව ගොඩ දෙනෙක් මැසේජ් කරලා දෙනවා සෙනසුරු වක්‍රය ගැන අනිවාර්යෙන් වීඩියෝ එකක් පල කරන්න කියලා. ඉතින් ඒක නිසා මම මේ පල කරනවා. ඉතින් විශේෂම කාරණා මේ සෙනසුරුගේ ගමනත් එක්ක ගොඩදෙනෙක් බය වෙන කාරණාව තමන්ගේ ජීවිතේ ඒ රාෂ්ට්‍රකයන් ජන්මේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් අෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් චන්ද්‍රාෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් සමහර ලග්න හිමියන්ට පොදුවේ බලපාන ලග්න ඒ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් ඔය කොමන ආකාරයකින්වත් ඒ රාෂ්ට්‍ර ක්‍රියාත්මක වීම තුල කොහොම බලපෑමක් ඇති කරද කියන සමහර කඩ ඔබ අහලා තියෙ වක්‍ර ගමනත් එක්ක ඒ වගේ බලපෑම් තියෙන අයට ඒ අසුභකාර දේවල් ටික වේගවත් වෙන ඔය කතන්දර ගොඩක් කියනද ඉතින් ගොඩ දෙනෙක් ඔය බයත් එක්ක කතා කරන නිසා මම කතා කරන මේ වීඩියෝවත් එක්ක කතා කරද්දි හැම ලග්නෙටම ඒ රාශියක ඔබට පිහිටනවද කියලා ඔබටම ඔබේ කෙන්සටහනෙන් පරීක්ෂා කරගන්න පුළුවන් ආකාරයත් හැබැයි කිසිම ආකාරයක ඔය ඒ රාශියක ඉඳලා බිය වේ යුතු නැහැ මොකද හේතුව ඒ රාශියක ඇතුළේ අසුභඵල තියෙනවා ඒක ඇත්ත ඒ වගේම සුභඵලත් තියෙනවා මේ දේවල් ගොඩ දෙනෙක් කියන්නේ නැහැ මොකද අසුභඵල කිව්වොත් තමයි බය කරලා ඔය බිස්නස් කරගන්න පුළුවන් වෙන්නේ ඉතින් අපි අසුපල් දෙනගමු වැඩි වශයෙන් ඒ ගැන කතා කරමු ඒව වෙනස් කරගමු ඒ අසුපල් නැති කරගන්න විදිහම වීඩියෝ අවසානයේදී කියන පිළියම් පිළිවෙත් ඒව අහලා නිවැරදිවම ඔබ කරන්න එතකොට ඔය කියන යම් සෙනසුරුගේ ගමනේ හෝ ඒ රාෂ්ට්‍රකයෙන් තියෙන ගැටලුවක් තියෙනවා ඔබට විසඳාගෙන ඒ රාෂ්ට්‍රකයේ තියෙන සුබඵල ඔබට අත් කරගනිමින් ජීවිතය ජය ගන්න හැකියාව අපා දෙනවා ඒ නිසා ඔන්න අපි වැඩසටහන යොමු වෙමු ඔබට මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශිය තුළ වක්‍ර වීම කොහොමද කියලා අපි දැන් කතා කරමු රාශි චක්‍රයේ 6 වෙනි රාශිය කන්‍යා ලග්නේ කන්‍යා ලග්න හිමිනේ ආයබෝන් ඉතින් කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන්නේ බුධ ග්‍රහය මේ බුධ ග්‍රහය ලග්නාධිපති වූ කන්‍යා ලග්න හිමියන්ට මේ සෙනසුරු ග්‍රහය වක්‍ර භාවයට පත්වීම කුම්භ රාශිය තුළ කොහොම වේද කියලා ඉතින් කන්‍යා ලග්න හිමියන්ට කුම්භ රාශිය කියන්නේ 6 වෙනි 6 වෙනි තුළ තමයි මේ සෙනසුරු ග්‍රහයගේ වක්‍ර වීම සිදුවන්නේ ඉතින් මේ තත්වයන් තුළ කන්‍යා ලග්න හිමියන්ගේ අපි කතා කරමු කොහොම වේද රැකී රක්ෂා ව්‍යාපාර ලැබීම් තුළ ආදායම් තත්ත්වයන් ධනය සම්බන්ධ කාරණා අධ්‍යාපනික තත්ත්වයන් පිළිබඳ කාරණා එතකොට සෞඛ්‍යමය තත්ත්වයන් පිළිබඳ කාරණා සම්බන්ධතා තුළ විවාහ ජීවිතය තුළ පවුල් ජීවිතය තුළ තත්ත්වය ගැන ඔය සියල්ල ගැන කතා කරමු ඉතින් විශේෂයෙන් මුලින්ම අපි දැනගන්න කැමතිනේ අපේ මේ ආර්ථිකමය තත්ත්වයන් කොහොම වේවිද කියලා රැකී රක්ෂා ව්‍යාපාර තුළ ඉතින් විශේෂයෙන්ම කන්‍යා ලග්නමියන්ට යම් කිසි ආකාරයකින් රැකියාව තුළ ආදායම් මාර්ග තුළ හොඳ ආරම්භයක් නැත්නම් එහෙම ආරම්භය කියනවා දැන් ආරම්භය ගොඩක් දවස් අරන් තිබ්බ දෙයක් වුණත් මේ කාල සීමාව තුළ යම්කිසි හැරෝම් ලක්ෂයක් යහපත් අතර සිදු වෙන කාල පරිච්ඡේදයක් සාමාන්‍ය පරිදි නිකන් සාමාන්‍යයෙන් සුළුවෙන් කරන් ආපු දේවල් තරමක් දුරට ඉහළට ගිහිලා ටිකක් මහා පරිමාණයෙන්ම කියනවා නෙමෙයි නමුත් අර තිබුණු තත්ත්වවල ටිකක් උසස් තත්වයකින් පවත්තා යන්න හැකියාවක් විශේෂ වශයෙන් පවතිනවා රැකී රක්ෂාව ගත්තත් ව්‍යාපාර ගත්තත් කුමන හෝ තත්වයක ආදායම් මාර්ග ගත්තත් ස්වයං රැකියාව වෙන්න පුළුවන් ඕනෑම තත්ත්වයක් ඒ විදිහට ඔබට ගලපා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම දැන් කන්‍යා ලග්න හිමියෝ ගොඩාක් දුරට පහුගිය කාල පරිච්ඡේදය තුළ ඔබේ ආදායම් තත්ත්වයන් ගැන ලකුවට සෑහීමකට පත් නොවන තත්ත්වයක් තිබ්බන ඔන්න මේ කාලේ පොඩ්ඩක් ඔන්න ඔබේ ආදායම් ස්ථාවර කර ගැනීම උදෙසා නොයෙකුත් විදිහේ ක්‍රම
අත්හදා බලන කාල පරිච්ඡේදයක්. ඒ දේ තුළ නිවැරදි දේ තෝරා බේරා ගන්නත් ඔබට හැකියාව පතර. මේ ගොඩක් මේ කතා කරන්න දැන් අපි ජූලි මාසේ පලාපල කලින් කතා කරලානේ. ඉතින් මේ අද අපි කතා කරන්නේ ගොඩාක් දුරට අගෝස්තු මාසේ 15 වෙනිදාත් නොවැම්බර් මාසේ 15 වෙනිදා දක්වා මාස 3. අන්න ඒ මාස 3 තමයි විශේෂම. දැන් මාස 5කට ආසන්න මේ ග්‍රහ මාරුවේ මේ ග්‍රහ වක්‍රයේ බලපෑවත් ඕක විශේෂයෙන් සුවිශේෂීතම තත්ත්වයේ පවතින්නේ අගෝස්තු 15 නොවැම්බර් 15 අතර කාල පරිච්ඡේදය තුළ. ඉතින් ඒක නිසා මේ කාල පරිච්ඡේද තුළ වෙන දේ තමයි ගොඩාක් දුරට අපි කතා කරන්නේ. ඉතින් ඔන්න ඔය තත්ත්වෙන් දැන් කිව්වනේ රැකි රක්ෂා ව්‍යාපාර තුලනේ අලුත් මුහුණුවරක් ගන්න යම්කිසි ටිකක් හැරවුම් ලක්ෂයක් තුල කටයුතු කරන්න පෙළඹෙනවා කියලා. ඉතින් ඒ දේ තුළ ඔබ වෙන මේ වගේ දේවල් හිතනවා. යම්කිසි ආකාරයෙන් කොහොමද තමන්ගේ රැකියාව තුළ ආදායම් තත්ත්වය වැඩි කරගන්න. ඒකට මොකද්ද කරන උපක්‍රම? නැත්නම් රැකියාව කරන ගමන් තවත් ආදායම් මාර්ගයක් කරේ යොමු වෙනවද? නැත්නම් කරන් එන ව්‍යාපාරය තුළ ඔබ ටිකක් අර ඒ දේ තුළ පොඩක් පරාසය වැඩි කරගෙන උත්සාහ දරනද? නොවගේ තා කාරණා ගැන ඔබ මේ කාලේ වැඩි වශයෙන් සිතනවා වගේ මේකට කුමන හෝ අන්දමින් ක්‍රියාත්මකවත් වෙනවා. හැබැයි ඒ දේ සාර්ථකයි. එතන කලබල විය යුතු නැහැ. මේ කාලේ රැකී රක්ෂා ව්‍යාපාර කරන අය ඔබට හිතනවා අලුත් දෙයක් රැකී රක්ෂා යම්කිසි ආකාරකින් ඉහළට යන්න පඩිය ටිකක් වැඩි කරගන්න. අන්න ඒ සඳහා නම් මම පොඩ්ඩක් මගේ සුදුසුකම් වැඩි කරගත යුතුයි. එහෙනම් පොඩ්ඩක් අධ්‍යාපනික වශයෙන් ඔය තියෙන මොක් හෝ දෙයක් කරන්න වෙනවා. තමන්ගේ මට්ටම ඉහළ නම් මගෙන් අන්න ඔබ ඒ දේවලට යොමු වෙනවා. අන්න ඒ දේ සාර්ථකයි. ඒ නිසා ඒවට යොමු වෙන්න. අනිත් පැත්තෙන් ව්‍යාපාර කරන් යන ගම ඔන්න ව්‍යාපාරය පුල් කරන්න හිතනවා. එහෙනම් මම මේ දැන් මේ ප්‍රදේශයකට හෝ යම්කිසි ආකාරයකට ඒරියාකට අපි කොටු වෙලා හිටියන යම්කිසි ආකාරයකට ඒකට සීමා වෙලා හිටියන ඔන්න පොඩ්ඩක් ව්‍යාපාරේ පරාසය වැඩි කරගන්න ඔබ උත්සාහ දරනවා. ඒ දේ සාර්ථකයි. ඒ වගේම තව පැත්තකින් ඔන්න රැකියාවක් කරන ගම තව යම්කිසි අතිරේක ආදායම් මාර්ග සකසා ගන්න පුංචි පුංචි ව්‍යාපාරයක් කරනවා. ඒ දේ සාර්ථකයි. එහෙනම් මේ කාලේ කන්‍යා ලග්න හිමියෝ උපරිමයෙන්ම උත්සාහ කරන්න තමන්ගේ ආදායම් තත්ත්වය වැඩි කරගන්න මොකක් හරි උපක්‍රමයක් කරන්න. හැබැයි මේ හැමදේම හොඳ දැනුමක් ඇතුව ඒ දේ ගැන ඔබ දන්නා දේ පමණක් කරන්න උත්සාහ කරන්න. නොදන්නා දේවල් අර එකපාර කරන්න යන එපා. නොදන්න දේවල් කරන්නේ අපි කියන්නේ රිස්ක් එකක් ගන්න එපා කියන එක නෙමෙයි, අවදානමක් ගන්න එපා කියන එක නෙමෙයි. මොකද අවදානමක් ගැනීම නොගැනීම තුළ අපි හැමදාම එකම තැන. හැබැයි අවදානමක් කරන්න අපි ක්‍රියාත්මක වුණොත් හරියාකාරව අපිට පුළුවන් ඉදිරියට යන්න. එහෙනම් මේ අවදානම ගන්න ඕනේ ඔබ දැනුමක් ඇතුව. ඒකනම් නොදන්න දෙයක් වුණත් ආරම්භ කරන ඒක නෙමෙයි ගොඩක් සැලකිලිමත්. මොකද දැන් අගෝස්තු 15 දක්වා කාලය තව තියෙනවනේ. දැන් මේ අහන අද දවස ගත්තොත් මේ වැඩසටහන එන්නේ ජූලි මාසයේ 11. يعني තව මාසෙක විතර කාලයක් තියෙනවා අගෝස්තු 15 වෙන්න. එහෙනම් අගෝස්තු 15 දක්වා ඔබේ ආරම්භ කරන්න යන දේ ගැන ඔබ යම්කිසි ආකාරකින් අධ්‍යයනයක් කරන්න පුළුවන්. ඒ දේවල් තුළ තියෙන ගැටලු ගැන හිතන්න පුළුවන්. ඒ දේවල් තුළ සාර්ථකත්වය ගැන හිතන්න පුළුවන්. ඒ දේවල් ගැටලු මතුනොත් ඒවා විසඳා ගන්න හැටි හොයන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් දැන් කරන්න. මම මේ මාසෙකට කලින් මේ දේ කියන්නේ. ඒ නිසා ඔබට කාලය තියෙනවා. ඔන්න අලුත් විදිහට හිතන්න, අලුත් විදිහට හම්බ කරන්න ඔන්න හොඳ කාලයක් කන්‍යා ලග්න හිමියන්ට උදා වෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ කටයුතු කරන්න යන වගේ බලාගන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ විශේෂ වශයෙන්ම ඔබට නොසිතූ ආකාරයේ විදිහ සාර්ථකත්වයක් නැත්වෙන කාල පරිච්ඡේදයක් ඔබ බලාපොරොත්තු වුණු තැන් නොතන බලාපොරොත්තු නොවුණු තැන්වලි ඔබට සාර්ථකත්වය ගැන විශේෂයෙන් මේ කාල සීමා තුළ ඔන්න තනතුරු වලින් උසස් වීමක් රැකියාව තුළ ඉදිරියට යෑම තනතුරු ලාභයක් ඇති වෙන කාල පරිච්ඡේදයක් ඔන්න මේක. මොකද හයවැන්න අධිපතිය හයවැන්නේ තැන්පත් වෙලා ඊමත් එක්ක සාමාන්‍ය ජ්‍යොතිෂ්‍ය තුළ සලකන මේ යම්කිසි ආකාරයේ විපරිත යෝගයක් කියලා මේක. මේක හර්ෂා කියන යෝගය කියලා. ඉතින් ඒ නිසා ඒ තත්ත්වෙනුත් යම්කිසි ආකාරයකින් බලපෑමක් මේ කාල තුළ ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා විශේෂයෙන්ම සෙනසුරු මහදසාවල් අතුරු දසාවල් ගෙවන අය විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න මේ කාල පරිච්ඡේද තුළ. ඔබට රැකියාව තුළ යම්කිසි ආකාරයකින් ඉදිරියට යමක් බලාපොරොත්තු විය හැකි වගේම යම් මේ කාලේ ඔන්න තව විශේෂ දෙයක් තියෙනවා. මේ අගෝස්තු මාසයෙන් පස්සේ කාල පරිච්ඡේදය තුළ ඔබට මේ රැකියා ස්ථානය තුළ පොඩ්ඩක් ඔබට ප්‍රශ්න ගැටලු ඇති කරපු හැටි නම් ඔබට හතුරුකම් කරපු අය ඉන්දියන ඔන්න ඔවුන් ඈත්වීමක් හෝ ඔවුන් හීලෑවීමක් හෝ යම්කිසි ආකාරයෙන් ඔබට කරන බලපෑමෙන් ඔවුන් ඉවත්වීමක් සිද්ධ කරන ඔවුන් අර නිකරුණේ පරාජයපත් වීමක් සිද්ධ වෙනවා. අන්න ඒක විශේෂයි. දැන් ඔබට කොච්චර හතුරුකම් කළත් ඔබට මොන ප්‍රශ්න ඇති කරන්න ආවත් අන්තිමට අවසානයේදී ඔවුන් තම පරාජයපත් වෙන්නේ. අන්න ඔය ගැර ඔය தত্ত্বය අති විශේෂයි මේ නොවැම්බර් 15 දක්වා කාල පරිච්ඡේදය තුළ. අන්න ඒක නිසා සතුරු කරදර නැති වෙනවා කියලා කියන්නේ මේ සතුරු නැති වෙනවා කියන එක නෙමෙයි. කොහොම හරි ආකාරයකින් සතුරු කරදර මඩ පැවැත් වෙනවා කියන ඔවුන් පරාජයපත් වෙනවා කියන එක කියන ඒක නිසා ඔන්න ඔබට බාධක ඇති කරපු අය වෙනුවට මේ වෙලාවේ ඔබව ඉදිරියට අරගෙන ඔබට සහාය දක්වන පිරිස් වැඩි වෙනවා. හැබැයි ඔබ මේ සහාය දක්වන පිරිස් තෝරා බේරා ගත යුතුම වෙනවා. මොකද හේතුව වාසි ආරමුණු પરමාර්ථ ඉෂ්ට සිද්ධ කරගන්නත් ඔබට සහාය දක්වන අය ඉන්නවා. ඔබ ඇත්තටම හිතවත්කම් මත සහාය දක්වන අයත් ඉන්නවා. එතකොට
ඔබ මේ දෙගොල්ලන්ගේ යහපත් අය තෝරා ගැබේරා ගන්න වගේම හැබැයි අයහපත් වාසි අරමුණු පිටින් එන අයවත් තරහ කරගන්න නැතුව උපක්‍රමශීලීව කටයුතු කරන්න වග බලගන්න. මේක මම පොඩ්ඩක් වැඩිපුර ඔබට පැහැදිලි කරන්න උත්සාහ දරන්නේ මේ රැකියා ස්ථානය තුළ ඔබ ඉදිරියට යෑමට ප්‍රධාන හේතුවක් වෙනවා මෙන්න මේ කියන දෙපාර්ශ්වය. එන ඒ නිසා ඔබ හැමදේම ලස්සන්ට තේරුම් අරගෙන තෝරා බේරාගෙන ගමනක් යන්න. අනිත් අයගේ සහාය ඔබට ඉදිරියට ලැබෙනවා තමයි. නමුත් ඔබ තමා මත විශ්වාසය තබන පමණක් කටයුතු කරන උසන අනුන්ට යම් කිසි ආකාරයෙන් වගකීම් පවරලා ඔවුන් කරලා ඔවුන් කරන දේ බලන් ඉන්න නෙමෙයි. ඒ ඔය අනුන්ගේ දේට ඔබට සම්බන්ධ හැමදේම ඔබගේ අවධානය තුල කරන්න උත්සාහ කරන්න. ඔබ යම් කිසි ආකාරයෙන් මේ කාලේ මහන්සියෙන් උත්සාහයෙන් වැඩ කරන්න. අනිවාර්යයෙන් මහන්සියේ ප්‍රතිඵලෙ උපරිම ඔබට ලැබෙනවා. ඒ නිසා මේ වෙලාවේ පුළුවන් තරම් තමාගෙන විශ්වාසයෙන් හොඳ ශක්තිමත් අධිෂ්ඨානයෙන් කටයුතු කරලා ඔන්න කන්‍යාලග්න මියන්ට ඉදිරියට යන්න ප්‍රබල හැකියාවක් රැකී රක්ෂා තුල පෙන්වම් කරනවා. ඒ වගේ මේ කාල පරිච්ඡේදය තුල ඔන්න කන්‍යාලග්න හිමියන්ට මේ දැන් ව්‍යාපාර කරන කන්‍යාලග්න හිමියන්ට සැලකුවොත් මේ කාලේ ඔන්න හවුල්කාර පාර්ශ්වවල යම් කිසි ආකාරයක ආකර්ෂණයක් ඔබ දෙන ඔබත් එක්ක වැඩ කරන මිනිස්සු කැමති. ඔබ කරන වැඩකට සම්බන්ධ වෙන ගොඩක් අය කැමති. ඒ දේවල් තුල ඔබත් එකතු වෙලාගේ ගමනක් යන්නේ ඔබට හොඳ හැකියාවක් දැනුමක් හැමදේම තියෙනවා. හොඳ ඉලක්කයක් තියෙනවා. හැබැයි ඔබට ඒ දේ තුළ ව්‍යාපාරයක් කරන් ඉදිරියට යන්න මූල්‍ය මේ පැත්තෙන් සාර්ථකතාවක් නැහැ කියලා අපි හිතමුකු. ඔන්න මේ කාල පරිච්ඡේදයේ ඔබගේ යම් කිසි ආකාරකින් ඒ ඉලක්කය ඔබගේ ප්ලෑන් එක ප්‍රපෝසල් එක අපි ඒ මුදල් සම්බන්ධයෙන් ආයෝජනය කරන කෙනෙකුට කිව්වොත් අනිවාර්යයෙන්ම ඔවුන් ඔබ කෙරේ පැහැදිලා ආයෝජනය කරනවා. අනිවාර්යයෙන්ම සහාය දක්වනවා. නැත්නම් ඔබට මුදල් මදි නම් කොටසක් හරි ඔවුන් දාන්න අන්න ඒ වගේ දේවල් කැමැත්ත පළ කරනවා. දැන් හිතවත එක්ක සම්බන්ධ වෙලා කතාවත් මට මෙහෙම බිස්නස් එකක් ප්ලෑන් එකක් තියෙනවා. මේක කරන්න මෙහෙමයි මංගාව භාගයක් තියෙන මුදල් ඔන්න දෙනවා. අනිවාර්යයෙන්ම හිතවතා දෙනවා. ඒක නිවැරදිව අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ නිසා ඔන්න හවුල් ව්‍යාපාර ආරම්භ කරන්න යහපත් එතනත් පුංචි දෙයක් තියෙනවා. අර දෙපාර්ශ්වයක් ඉන්නවා. හවුල් කාර්යෝ කියලා එන යහපත් හවුල් කාර්යෝ මේ ඔබත් එක්ක හරිය නිවැරදි ලෙස කටයුතු කරලා අනිවාර්යයෙන්ම ව්‍යාපාර සාර්ථක කළා ඒ දෙන්නට ලාභ බෙදා ගන්න කැමතියක් තියෙනවා. සමහරු ඔබ තුළ තියෙන දැනුම පාවිච්චි කරලා ඔබව නිකන් යම් කිසි ආකාරයක පාවිච්චි කරලා ඔවුන් ගොඩ යන්න බලාපොරොත්තු වෙනවා. එන ලාභ ඔබට සොච්චමත් දීලා ඔවුන් ගොඩක් ගන්නන ඔය වගේ අරමුණු කරා එන අයත් ඉන්නවා. එහෙනම් ඔබ මේක තෝරා බේරා ගත යුතු වෙනවා. මොකද ඔබගේ දැනුම ඔබගේ ඉලක්කය නිසා. අනේ ඒ නිසා පොඩ්ඩක් ඒ හවුල්කාරය තෝරා ගැනීමේදී ප්‍රවේශම් විය යුතුම හැකිනම් පුළුවන් තරම් තමන් තනියම දෙයක් කරන එක තමයි වඩාම යහපත් මේ කාල පරිච්ඡේද තුළ. හැබැයි දැන් ඔබට තනියම ගමනක් යන්න අපහසුතාවයක් මොකක් හරි ගැටලුවක් තියෙනවනම් හවුල්ලේ යනවනම් හැම දේ තුළම කටවචනයට නෙමෙයි. දැන් ව්‍යාපාරයක් ආරම්භ කරද්දී ඒ දේ තුළ ලාභ බෙදෙන හැටි යම් කිසි ආකාරයකින් පාඩුවක් වුණොත් ඒ දේ දරා ගන්න හැටි ඒවට ඉන්වෙස්ට් කරන හැටි ඒ සියලු දේ ලිඛිතව නීත්‍යානුකූලව ඔය ඇග්‍රිමන්ට් එකකට ගිහිල්ලා ඒවා අර දැන් කොච්චර හිතවත් වුණත් කටවචනින් කිසිම දෙයක් මේ කාල සීමා තුළ ඔය කිසිම ඇග්‍රිමන්ට් එකට එන්න එපා. වචනින් කියන දේවල් බලංගු වෙන්නේ නැහැ. අන්තිමට ඔබට ගැටලුවක් නැහැ. නිසා මේ වෙලාවේ ඔබෙන් මොනවද මේකට වෙන්නේ මේ ව්‍යාපාරයට ඔබ දෙන්නේ මොනවද ඒව ලියුවා. එහෙනම් ඔබගේ හවුල් කාර්යය මොනවාද ඒවට ඉදිරිපත් කරන දේවල් ඔවුල් කරන්නේ මොනවද ඒක ලිව්වා. ඊට පස්සේ ඒ දේවල් තුළ ලැබෙන ලාභ බෙදෙන්නේ කොහොමද ඔබට කොහොමද හවුල් කාර්යයට කොහොමද ඒ වගේම පාඩුවක් සිදුනොත් ඒක දරාගන්නේ කොහොමද ඒ සියලු දේ හරියට ලෙස සූක්ෂමව නිවැරදි දන්නා කෙනෙක් කරහා ඒ සම්බන්ධයෙන් ඒ කියන ලියකියවිලි නිවැරදි ලෙස සකසලා ඒවා නීත්‍යානුකූලම අනිවාර්යයෙන්ම ඒවා සානාත කරගෙන යන්න ගමන. අන්න ඒක හොඳට හිතර ගන්න. මොකද මේක මේ පැහැදිලි කරන්න මම කාලයක් ගත්තත් ඒකයි මේ කාලේ ඔබට අර ව්‍යාපාර හවුල් කරව ලැබුණු සැනින් කාලයක් තිස්සේ බලාපොරොත්තු දෙයක් ඉෂ්ට සිද්ධ කරන්න හැකියාව ලැබුණු ගැනි අර වචනින් හැමදේම කරලා ඔබ කරන් දෙනවා. ඒක තුල සාර්ථකන ව්‍යාපාර ඔබේ තුල තියෙන දේ යම් කිසි දෙයක් තුල ඒක සාර්ථක වෙන්නේ. හැබැයි ඒ දේ තුල ප්‍රතිඵල ඔබට නොලැබී යෑමේ ඊට කඩක් පවතන නිසායි මං කිව්වේ ආරම්භ කරන තැනදීම ඔබ ආරක්ෂා වෙන පරිදි ඔබ සුරක්ෂිත වෙන පරිදි ඔබට ඔබගේ ඒ ලැබෙන කොටස ලැබිය යුතු තැනදී ලැබෙන්න සලස්සගෙන අන්න ඒ දේවල් තුල කටයුතු කරන්න වග බලා ගන්න කන්‍යාලග්න හිමියෝ මේ කාලපත් තුල විශේෂ වශයෙන්. එහෙනම් ආරම්භ නොකර ඉන්න බෑ ව්‍යාපාර මේ කාලේ මේ වගේ පාඩුවේ මාව කොල්ලකයි කියලා හිතෙද නෑ. මේ කාලේ ආරම්භ කරන හොඳයිනේ. ආරම්භ කරද්දී ඔබ කොල්ල කන්න බැරි වෙන්න නිවැරදි ලෙස හැමදේම සැලසුම් කරලා ආරම්භ කරන්න. අන්න එතකොට ඔබට ඉලක්කයක් යන්න පුළුවන්. හැබැයි මේ තනියම ගමන කියා හැකියි තනියම ව්‍යාපාර කළ හැකියි උපරිම මේ සඳහා උත්සාහ කරන්න අර මං කියෝ වගේ දැනුම හදාගන්න. මොකද මේ කාලේ තනි පුද්ගල ව්‍යාපාර තුළ හොඳ ආරම්භයක් අරගෙන යම් කිසි ආකාරයකින් අර නිකන් වේගවත් දියුණුවක් අත් කරගන්න හැකියාව පදනම් මේ අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරන්න විතර නෙමෙයි තියෙන ව්‍යාපාරය යම් කිසි පුල් කරන්න. අන්න ওই කාලපත පරිච්ඡේදය තුළ ඔන්න හවුල් කාර්යය එකතු වෙනවා. හැබැයි හවුල් කාර්යය නැතුව හරි ඔබ තනියම කරනවන වඩා යහපත්. ඒ පුල් කිරීම තුළ ඔබට සාර්ථකත්වයක් අත් කරගන්න ලැබෙනවා. වගේම ඔබ කරන ව්‍යාපාරය
ජනප්‍රිය වෙන්න යම්කිසි ආකාරකින් ජනගත වෙන්න මිනිසුන් අතර යම්කිසි ආකාර කතා බාට ලක් වෙන්න හේතු කාරණා ඒවට අදාළ වෙන ඒ සියලුම දේ සැලසෙන කාල පරිච්ඡේදයක් බැවින් ඔබගේ ව්‍යාපාර මේ කාල සීමා තුළ සාර්ථකයි. රැකියාව උනත් සාර්ථකයි. ඒ සාර්ථකත්වයට පුංචි පුංචි බාධක ඇති වෙන තැන්ගෙන තමයි වැඩිපුර ඔබට කිව්වේ මේ මිනිත්තු 10ක් විතර අරගෙන. ඒ දේවල් එහෙම කියන හේතු වෙන. ඒ දේ චුට්ටක් වෙනස් කරගන්න වෙනස් කරගත්තොත් මේ කාලේ කන්‍යා ලග්න හිමියන්ගේ ආර්ථික තත්ත්වයන් තුළ වෘත්තීය ජීවිත තුළ ව්‍යාපාර තුළ සාර්ථකත්වය ලැබෙනවා. ඒ වගේම ධනය ලැබෙන කාල පරිච්ඡේදයක් මේ කාලේ. අධික ලාභ ලැබෙන කාලයක්. මේ ලාභ කියන්නේ දැන් ඔබ සාමාන්‍යයෙන් පහුගිය කාලට සාපේක්ෂව කරන දේවල් තුළ ලාභ වැඩි මේ කාලේ ව්‍යාපාර කරන රැකියා කරන හැට යම්කිසි ඔය දීමනාවල් වගේ දේවල් ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔබට මේ අතරමැදියෙක් විදිහට ඉඳලා හම්බ කරන්න පුළුවන් කාලයක් මේ කාලේ. ඔබට වියදම් වෙන්නේ ඔබ වෙන්නේ පාර්ශ්ව දෙක ගැනුම් කරුවා විකුණුම් කරුවා සම්බන්ධ කරන එක. සම්බන්ධ කරලා වට ඔබට කොමිස එකක් ලැබෙනවා. අන්න ඔය වගේ අන කෙටි විදිහේ ආදායම් තත්ත්වයන් වැඩිපුර ලබන්න ෂණික ආදායම් මාර්ග තර වෙන කාල පරිච්ඡේද තමයි කන්‍යා ලග්න හිමියන්ට මේ සෙනසුරු වක්‍රයත් එක්ක විශේෂ වශයෙන්ම දැන් ජුනි 30 ඉඳලා නොවැම්බර් 15 දක්වාම මේ සෙනසුරු වක්‍රය බලපෑවත් අගෝස්තු 15 නොවැම්බර් 15 කාල පරිච්ඡේද තුළ සුවිශේෂ වශයෙන්ම බලාපොරොත්තු වෙ හැකි කාලයක්. එහෙනම් ඒ කාලෙට ඔබ ලෑස්ති වෙන්න හොඳ කාලයක් තියෙනවා. එහෙනම් සැලසුම් ඇති කරගන්න ඉලක්කයට නිවැරදි ලෙස කර වැඩ කරන්න උත්සාහ කරන්න ඔබට පුළුවන් ඉදිරියට යන්න. පෞල් ජීවිත කුටුම්බ ජීවිත ගැන කතා කරොත් විශේෂ වශයෙන්ම ඒ තත්වයන් තුළ පුංචි පුංචි පසුතැවීම් බහුල කාල පරිච්ඡේදයක් මෙමය. මේ පසුතැවීම් කියන කාරණාවත් එක්ක කතා කරොත් දැන් අර අපි මීට මාස කීපයක කලින් තිබිච්ච තත්ත්වයක් එක්ක ගැටලු මතුවීම් ගැටුම් මතුවීම් පොඩ්ඩක් තිබ්බනේ පෞල් ජීවිත ඇතුලේ. සාමාන්‍යයෙන් බහුතරයක් කණේ ලග්නීමයන්ට පෞල් ජීවිත එහෙමයි කියන්නේ. සාමාන්‍යයෙන් සමහර පිළිහිටීම් එක සමහරට ඒ තත්ත්වයන් එතරම් උද්ගත නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් පොදු පලාපල ගන්න හැබැයි බහුතරයක් ගතොත් කන්‍යා ලග්න හිමියන්ගේ ගොඩාක් දුරට පෞද්ගල කුටුම්බ ජීවිතයේ පහුගිය කාලේ කියන්නේ මීට මාස දෙක තුනකට හතර විතර කලින් කතා කරොත් සෑහෙන අර්බුදකාරී තත්ත්වයන් තුළ ගෙනියනනේ. දැන් මේ කාල සීමා තුළ ඒ තරම් අර්බුද මතු නොවුණත් අර විටෙන් විට කලකිරීම ඇති වෙන හේතු කාරණා සිද්ධ වෙන තත්ත්වයක් පෙන්눔 කරන. හැබැයි අර පහුගිය කාල සීමා තුළ සිද්ධ වෙච්චත් එක්ක මානසික වශයෙන් පරිණත භාවයත් එක්ක ඒවහර උත්සන්න වෙන ගැටුම් තත් දක්වා මහා පරිමාණයෙන් නොයන තත්ත්වයක් තියෙනවා. තව දෙයක් තමයි මේ පෞද්ගල තුළ ඔබ යම්කිසි ආකාරයෙන් තරමක් දුරට අර කොටු වෙන කූඩු වෙන තත්ත්වය අර නිකන් යම්කිසි ආකාරයක ඔබේ නිදහසට බාධා වෙන තත්ත්වයන් නම් සෑහෙන දුරට මේ කාල පරිච්ඡේදය තුළ බලාපොරොත්තු විය හැකි අර ඔකට හේතු කාරණා කීපයක් තියෙනවා. සමහරට අධික කාර්ය බහුලත්වය හේතු කරන පවුල ඇතුලේ තරමක් දුරට වැඩි වශයෙන් කාලය ගත කරන්න ඔබ යම්කිසි ආකාරයෙන් ගෙදරටම වෙලා ඉන්න හේතු කාරණා දෙන්න පුළුවන්. ඒක කාන්තා පිරිමි පාර්ශ්ව දෙකටම පොදු කාරණාව. නැත්නම් රැකියාවට යනවා ඊට පස්සේ ගෙදර වැඩවලට ඉරනවා. ඒ වගේ තත්ත්වයන් තුළ යම් තාක් දුරට දැන් පුරුෂ පාර්ශ්ව කෙනෙක් වුණත් ගොඩාක් දුරට අර ගෙදර වැඩවල පවුලේ වැඩ කටයුතු වල ටිකක් වැඩිපුර ඔබට කාලය විඩම් කරන්න යනවා. ඔබේ නිදහසට යම්කිසි ආකාරයකින් ඒ දේ තුළ නිදහසේ ගත කරන දෙන කාලය අඩු වෙන තත්ත්වයක් වෙනකන් ඒවා හේතු කොටගෙන ටිකක් මානසික වශයෙන් තරමක් දුරට අර පීඩිතව ගත කරන පෞද්ගලිකලෙස හේතු කාරණා දෙනවා. ඒ වගේම මේ කාලේ පවුලේ අය වෙනුවෙන විශේෂයෙන් මේ දැන් ඔබගේ සහෝදර සහෝදරයන් දෙමාපියෝ නැත්තම් දැන් විවාහ වෙලා දරුවෝ ඉන්නා දරුවෝ සම්බන්ධ කාරණාවල සැහැණ දොරට ඔබට යම්කිසි වගකීම් පැවරන වගේ මේ දේවල්වලට කාලය වැය කරන්න සිද්ධ වෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ සැමියා බිඳ කියන සම්බන්ධතාවය තුළ තියෙන අර දුරස්තභාවය ටිකක් ඇති වෙනවා. මේ කියන්නේ අර තිබිච්ච සම්බන්ධතාව තුළ දුරස්තභාවය ඇති වෙනවා වගේම තමන්ගේ සැමියා පිට තමන්ගේ සහකාරිය පිට යම්කිසි කලකිරීම් ඇති වෙන කාරණා සිද්ධ වෙන කාල පරිච්ඡේද සමහරක් වෙලාට ඔබට යම්කිසි ආකාරයකින් අර අවංක නොවන භාවයක් ඔබගේ සහකාරිය තුළ ඔබ ගොඩාක් දුරට දකිනවා මේ කාල පරිච්ඡේද. මෙහෙමයි ඒ දේවල් තුළ ඔබ දකින 100%ක්ම සත්‍ය දේවල් නොවෙන්න පුළුවන්. නමුත් මේ හැම කාරණාවක් තුළම ඔබ තුළ කලකිරීමක් ඇති කරන කාරණා සිද්ධ වෙන. හැබැයි මේ හැම දෙයක්ම ඔබ එතරම් ගණන් ගන්න කමක් නැහැ. දැන් මගේ ජීවිතයේ ওই පෞල් ජීවිතය ඇතුළේ තියෙන මේ දේවල් මේ බැඳීම් කියන දේවල් එතරම් වැදගත් නැහැ. මම එක්කෝ දරු දැරියෝ වෙනුවෙන් කටයුතු කරගෙන යනවා. මම මගේ දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා. අන්න ওই වගේ විදිහට අර දෙදෙනා අතර බැඳීම් පළු වුණත් හිත හදාගනිමින් මේ පෞල් ජීවිතය අර එකට හිටියත් හිත දෙපැත්තක නමුත් අර ලෝකෙට පේන එකට ඉඳගෙන තමන් තමන්ගේ පාඩු වැඩ කරගෙන දරුව සම්බන්ධ කාරණා හෝ තමන් සම්බන්ධ කාරණා තුළ යම්කිසි ප්‍රගතියක් බලාපොරොත්තුෙන් කටයුතු කරන කාලයක් බලාපොරොත්තු වෙ හැකි. හැබැයි එකතකින් රණ්ඩු සරුවල් වෙනට වඩා ඒ විදිහට පරිණතව මානසිකත්වය තුළ ඔබ හිත හදාගෙන කටයුතු කිරීම යහපත් වෙනවා. හැබැයි උපරිම උත්සාහ කරන් අර යම්කිසි ආකාරයෙන් මේ බැඳීම කොහොමත් පවත්වාගෙන යන වගේම ඒ දේවල් තුළ තියෙන ශක්තිමත්භාවය තර කරගන්න ඒ කියන අනිත් එක ගොඩාක් දේවල් ඔබ හිතන පැත්තට වඩා වෙනස් පැති වලින් සිදුවෙලා තියෙන පුළුවන්. ඒ වගේ ඉඳා මේ විච්ඡ ගැටලු කතා බහ කරලා निराකරණය කරගන්න පුළුවන් තත්ත්වයක තියෙනවා
පුළුවන්තර නිරාකරණය කරගන්න උත්සාහ දරන්න පොඩ්ඩක් මේ කාලේ තිබුණ ඔබතුලත් හිතුවක්කාරී භාවය සහ යම්කිසි ආකාරයකින් අර තමන්ගේ මතයට පමණක් කටයුතු කිරීම පෞද්ගල ජීවිතවල කුටුම්බ ජීවිතවල ගොඩාක් පෙන්නුම් කරනවා. ඒ නිසා තමන්ගේ මතයට පමණක් වහල් වෙන අනිත් අයගේ දේවල් වලටත් ඇහුම්කන් දීලා අනිත් අයට ඇහුම්කන් දීම තමන්ගේ සහකාරයට සහකාරයට ඇහුම්කන් දීම වැදගත්ම කරන්නේ මේ කාලේ සීමා තුල බය ඇහුම්කන් දෙන්න යන්නේ. ඒකට හේතු වෙන බාධක කාරණා රැසක් තියෙනවා පහුගිය කාලේ සිද්ධ වෙච්ච සිද්ධි දාමයන් එක්ක. නමුත් මිනිසුන්ට වෙනස් විය හැකි, මිනිසුන්ට හැදෙන්න පුළුවන්. අන්න ඒක නිසා අවස්ථාව දීම නොදීම ඔබ සතු කාරණාවක්. හැබැයි හිතුවක්කාරී ටිකක් තද බව ඔබ තුල තියෙන ටිකක් අඩු කරගන්න වග බලා ගන්න. වගේම පොඩ්ඩක් හිත එකට එක තැන්වල යන්න හේතු කාරණා වෙන කාලයක් ටිකක් යම්කිසි ආකාරයකින් විවාහකයට එතරම් මේක යහපත් දෙයක් නෙමෙයිනේ. අන්න ඒක නිසා එහෙමෙන් අර බැඳීම් ඇති වෙන කාල පරිච්ඡේදයන් නිසා ඒක විවාහකද අවිවාහකද කියන එක අදාළ වෙන්නේ කන්නයලක් නෙමෙයින්ට. මේ කාලේ ෂණික බැඳීම් ඇති වෙන්න ඒ බැඳීම් තුල පැවැත්ම අඩුයි. මේක මේ කාලේ ගොඩාදුරට හැම ලග්නෙම ගත්තත් මේ ඇති කරගන්න අලුතෙන් ඇති කරගන්න බැඳීම් තුල පැවැත්ම චුට්ටක් අඩුයි. අන්න ඒක නිසා හේතු කරන එක එක දේවල් තුල තමයි බැඳීම් තියෙන්නේ. මේ ආදරය කියන දේ මතවත් දෙඟතුකම තියෙන පදනම මතවත් නෙමෙයි මේ ගොඩාක් බැඳීම් හේතු කාරණා වෙන්නේ. තමන්ගේ අවස්ථා සපුරා ගැනීම, තමන්ගේ ආශාවල් ඉෂ්ට සිද්ධ කර ගැනීම, නැත්නම් යම්කිසි ආකාරයකින් මොකක් හෝ ඉලක්කයක් වාසි පරමාර්ථ බලාපොරොත්තුන් ගොඩාදුරට මේ සම්බන්ධතා ගොඩනගෙන කාලපච්චිතන නිසා ඒවා තුළ දීර්ඝකාලීන යම්කිසි බැඳීමක් බලාපොරොත්තු වෙනවනම් එතනදී ඔබට ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න මේක මේ විවාහක වුණත් අවිවාහක වුණත් මේ තරුණ තරුණිය අතර වුණත් මේ කාලේ බැඳීම් ටිකක් වැඩිපුර ඇති වෙන කාලය. ඒකතරට මේ කාලේ ප්‍රේම සම්බන්ධතා තියෙන අයත් ඒ පෙම සම්බන්ධතා අතහැරලා වෙනත් වෙනත් බැඳීම් වල පැටලෙන උත්සාහ ගන්න කල නැත. ඒක පවත්තා යන ගමන් තව තව බැඳීම් පවත්තා යන්න පොඩ හිත එකතන නොමැති භාවය කණය ලග්න මෙයන් තුළ තරේ යම්කිසි ආකාරයෙන් පිළිබිඹ වෙන කාල පරිච්ඡේදයක් බැවින් අන්න ඒ දේවල් තුළ මෙහෙමයි. අර ෂණික සුවය බලාපොරොත්තුෙන් ඇති කරගන්න බැඳීම් වුණත් ඒව ඉදිරියේදී ඔබට අර දීර්ඝකාලීන පසුතැවිල්ලට හේතු කාරණා සිදු විය හැකි බැවින් ගොඩාදුරට බැඳීම් කියන කාරණා තුළ කන්‍යා ලග්න හිමියා මේ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන්ම නොවැම්බර් 15 දක්වා කාල පරිච්ඡේද ඔබ ගොඩාක් සැලකිලිමත්ව සහ බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. හැඟීම් වලට වහල් නොවි යම්කිසි ආකාරයකින් ආශාවල් වලට හෝ නැත්තම් යම්කිසි අර ටිකක් ක්ෂණික කාලය ගෙවා ගැනීම රසයන් ලබා ගැනීම නිසා බැඳීම් පවත්තා යනවනම් මේ කාල පරිච්ඡේද චුට්ටක් බුද්ධිමත් වෙන්න ඒ දේවල් තුළින් ඔබට හානිකර දේවල් සිදුවීමේ සම්භාවිතාවේ ඉදිරියේදී ඉතා බහුලයි. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ අධ්‍යාපනික තත්ත්වයන් ගැන කතා කරොත් කන්‍යා ලග්න හිමියන්ගේ අධ්‍යාපනීය වශයෙන් දියුණුවත් කරගන්න හැකියාව පවතිනවා මේ කාලේ. මොකද විශේෂ වශයෙන් උසස් අධ්‍යාපන වරම් දිනා ගන්න ඔබ බලාපොරොත්තු වෙන උසස් අධ්‍යාපනය කෙරෙහි බලාපොරොත්තු වෙන නැත්නම් උසස් අධ්‍යාපන කටයුත්තක් උදෙසා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඔන්න ඔබගේ ඉලක්කය සාක්ෂාත් කරගන්න මේ නොවැම්බර් 15 කලින් හැකියාව පවතිනවා. ඒ නිසා මේ කාලේ උත්සාහ කරන්න නිවැරදි මාර්ග ඔස්සේ යන බාධක නැතුව නෙමෙයි මේ කාලේ සීමා තුළ ගොඩාදුරට ගොඩා ආර්ථික මේ වශයෙන් බාධක ඇතිවීම ඊට කඩක් පවතිනවා ඒ සඳහා. නමුත් කොහොම හරි බාධක මැඩගෙන ඔබගේ ඉලක්කය කරා යෑමේ හැකියාවකුත් පවතිනවා. හැබැයි මේ දේ බලන්න හොඳට බලන්න විශ්වාස සත්‍යයට කරතුළු ගිහිල්ලා මුණ ගැහෙන අය සමග යම්කිසි ආකාරයක මේ කියන්නේ මේ ප්‍රේම සම්බන්ධතාව විතරන්නේ මේ මිත්‍ර සමාගම් යම්කිසි ආකාරයක ටිකක් අර නොගැලපෙන අසුරුකම් ඇති වෙන්න හේතු කාරණා එදෙනා වගේම පොඩ්ඩක් ඒ දේවල් ඔබේ යම්කිසි ආකාරයකින් ඒ අර ඔබේ ඉලක්කය අමතක කරලා දැන් විනෝදකාමී වෙන්න යම්කිසි ඒ දේවල්ට පෙළඹෙන්න ඒ වගේ අයත් එක්ක අසුරුකම් පවත්තන්න අන්න පොඩ්ඩක් හේතු කාරණා යදෙනවා. අන්න ඒක නිසා ටිකක් ඒ තමන් යන අරමුණ හිතේ තබාගෙන කටුකන වග බලන විශේෂම විදේශගත වෙන අය කන්‍යා ලග්න හිමියෝ මේ කාල සීමා තුළ. ඒ වගේම දැන් විදේශගත වෙලා ඉන්න රැකියා කරන හෝ යම්කිසි ආකාරයක අනිත් අය අහයි මට මේ බලපෑම් මේ කියපුවා මටත් අදාළ කියලා. ඔව් අනිවාර්යයෙන්ම ඔබටත් ඒ දේවල් ඒ ලෙසම පවතිනවා. මොකද හේතුව මේ කියපු සියලු කාරණා මුලින් දැන් අග දක්වා කියපු සියලු කාරණා ඔබටත් වළංගුයි. ඒක නිසා කටයුතු කරන්න. හැබැයි ආර්ථික මේ වශයෙන් ඔබට ලොකු යහපතක් ඉදිරියක් කරගන්න පුළුවන් වෙන කාලයක් මේ කාලේ යම්කිසි ආකාරයෙන් අර තැම්පත් ධනය ටිකක් ඉහළ නන්වා ගන්න හැකියාව ලැබෙන කාලයක්. ඒ නිසා පොඩ්ඩක් ඔය පාර්ට් ටයිම් ජොබ් එකක් කරන අතිරේක දෙයක් කරලා ඔබට පුළුවන් වෙනවා යම්කිසි ආකාරයකින් ඔබගේ ආර්ථික මේ තත්ත්වයන් දියුණු කරගන්න ඔබගේ තැන්පත් දන්න ඉහළ නන්වා ගන්න. එහෙනම් මේ කාලේ ඒ සඳහා උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරන වග බලාගෙන ඒක විදේශගත වෙලා හිටිය ලංකාව හිටියත් ඕනම කෙනෙකුට වළංගුයි. විදේශගත අයට විශේෂයි. ඒක නිසා පුළුවන් තරම් මේ කාලේ ඒ මුදල් ඉතිරි කර ගැනීමේ දේට වැඩිපුර යොමු වෙන්න. මොකද මේ කාලේ ඒ සඳහා හොඳ අර පසුබිමක් නිර්මාණය වෙලා තියෙනවා. සෞඛ්‍ය ගැන කතා කරොත් සෞඛ්‍ය මේ ගැටලුකාරී තත්ත්වයන් කතා කරොත් මේ කාලෙත් ඔය පහතබඩ යටිබඩ ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන ගැටලුකාරී තත්ත්වයන් විශේෂයි. විශේෂයෙන්ම අක්මාව යටිබඩ ආමාශය වගේ තැන්වල පොඩි පොඩි ගැටලුකාරී තත්ත්වයන් වග්ගඩුවල ගැටලුකාරී තත්ත්වයන් නැති වෙන ඊටකට පවතිනවා. වගේම තව විශේෂම කාරණාවක් ඔබට කිය යුතුම වෙනවා ඔය විශේෂම කාන්තා පාර්ශ්වය කන්නලක් නෙමෙයි ගර්භාෂය යම්සි ආකාරයකින් ඩිම්බකෝෂය ආශ්‍රිතව
ගැටලු කාරිතත්වයන් මුත්‍රාශය පිළි ඇතුළ ආශ්‍රිතව ගැටලු කාරිතත්වයන් ඇතිවෙන්න හේතු කාරණා වෙනවා. මාසික ඔසප් ක්‍රියාවලියේ ගැටලු කාරිතත්වයන් නිර්මාණයකට පාදන එක නිසා චුට්ටක් ඒ සම්බන්ධයෙන් අර සුළුවෙන් තකන්න නැතුව හෝමෝන සම්බන්ධයෙන් ගැටලු ඇතිවෙන එකට පාදන නිසා ඒ වෛද්‍ය ප්‍රතිස්පතල ඒ දේවල් පුළුවන් තරම් මැඩපවත්වා ගන්න උත්සාහ කරන්න. මොකද ඉදිරිය කාලය තුළ ඒ දේවල් තුළ ටිකක් අර අසනීප කාරිතත්වයන් ඉහළ යන එක පතර මේ නොවැම්බර් 15 දක්වා කාලේ නෙමෙයි, ඉතින් පසු කාල විශේෂයෙන් ලබන මාසයේ මාර්තුලින් පස්සේ කාල සීමා තුළ එඳා ඒ අසනීපවල මූලාරම්භය සිදුවෙන කාලෙනේ මේ කාලේ. එහෙනම් දැන් ඔබ දැනගත්තා එහෙනම් මූලාරම්භය සිදුවෙනවා කියලා. එහෙනම් මූලාරම්භයේදී මේවා වලක්වා ගන්න ඔබට හැකියාව දෙනවා. නියපොත්තෙන් කඩන්න පුළුවන්, පොරවෙන් කපන්නකම් ඉන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් මේ කාලේ නියපොත්තෙන් කඩා ගන්න. ඒ වගේ දේවල් තුළ පොඩි පොඩි ගැටලු ඇති වෙන වෙද්දිම ඒවට ක්‍රියාත්මක වෙලා කටයුතු කරන්න වග බලා ගන්න කන්නේ ලග්නේ. මේ එතකොට ඒ தත්ත්වෙ මඩපතන්න. මේ ජ්‍යොතිෂ්‍යමය වැඩසටහන අහන එකේ අරමුණේකනේ, නැතුව මේ ජ්‍යොතිෂ්‍ය තුල සුබයි අසුබයි කිව්ව අයියෝ ඉවරයි ඔක්කොම, අසුබයි කිව්වොත් එහෙමයි, නැත්නම් සුබයි කිව්වොත් ආහෙනම් දැන් මම නිදාන උඩ බලන් ඉන්නවා මේක හරියයි කියලා. එහෙම නෙමෙයි, මේ දේවල් තුල තියෙන්නේ ඒ කාරණා හොඳින් හිතට අරගෙන ඔබ ඒවට සූදානම් වෙන්න. එතකොට කලින් දැන ගැනීම තුළ ඒ දේවල් වළක්වා ගන්න, අසුබ දේවල් වළක්වා ගන්න, සුබ දේවල් වැඩි කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් අනිවාර්යයෙන්ම කන්‍යා ලග්න හිමියෝ කරන්න. ඒ වගේම කන්‍යා ලග්න හිමියන්ගේ උපන් කේන්ද්‍ර සටහන් තුළ 5, 6, 7 කියන තැන්වල චන්ද්‍රයා තැන්පත් වෙලා ඉන්නවනම්, එහෙම නැත්නම් 11 වෙනි තුල චන්ද්‍රයා නැත්නම් සඳු කියලා කියන සමහර උදාහරණ තියෙනවා, සමහර චන්ද්‍රයා කියනවා තැන්පත් වෙලා ඉන්න 11, 5, 6, 7 කියන තැන්වල චන්ද්‍රයා උපන් කේන්ද්‍ර සටහන් තුළ ඔබේ කේන්ද්‍ර සටහන් ආරම්භ බලන්න එහෙම තියෙනවනම් ඔබට මේ කාල පරිචිත පුංචි ඒ රාෂ්ට්‍රක තත්ත්වයන් ක්‍රියාත්මක වෙන විශේෂයෙන් 5, 6, 7 තැන්වල චන්ද්‍රයා ඉන්න අයට ජන්ම ඒ රාශක තත්ත්වයකුත් 11 වෙනි තුල ඉන්න නම් චන්ද්‍රාෂ්ටම ඒ රාශක තත්ත්වයකුත් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒ වගේ අය උපරිමව සැලකීමත් කටයුතු කරන මේ කියන පිළියම් පිළියම් නිවැරදි ආකාරයටම කරන්න පොඩ්ඩක්. මොකද අර සාමාන්‍ය ජ්‍යොතිෂ තුළ මේ වක්‍රභාවයත් එක්ක ඒ රාශක ටිකක් වැඩි වෙන තත්ත්වයක් පෙන්වන කරන පොදුවේ හැම කන්‍යා ලග්න හිමියෙකුට මේ රාශක නැහැ. ඔය ජන්ම ලග්න ඒ රාශකවත් අෂ්ටම ඒ රාශකවත් පොදුවේ නැහැ. හැබැයි උපන් කේන්ද්‍ර සටහන් තුළ ඔබේ පුද්ගල කේන්ද්‍ර සටහන් තුළ තියෙන ඒ පිහිටීම එක තියෙන්න පුළුවන්. ඒ නිසා ඒවා බලලා මේ නිවැරදි ලෙස මේ කියන පිළියම් පිළියත් කරන්න උත්සාහ කරන්න. එතකොට ඒ රාශක දින අරිටු ඵල අඩු කරගෙන නැති කරගෙන ඔබට ජීවිතය යහපත පමණක් ඇති කරගන්න හැකියාව පදනම. සෙනසුරු ග්‍රහය කියන්නේ මම හැමදාම කියනවා ඔබ වැරදි මාවතක යද්දී යහපත් මාවතර ගන්න තමයි ඔය යම්කිසි ආකාරකින් අසුබ දේවල් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ, අපල සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ. නැතුව යහපතින් ඉන්න අයට කවදක්වත් අපල සෙනසුරුකින් සිදු වෙන්නේ නැහැ. සෙනසුරු යහපත් අයට දෙන යහපත ඔය හිතා ගන්න බැරි තරම් පුදුම සාගත. ඒ නිසා පුළුවන් තරම් මේ කාලේ ධාර්මිකව කටයුතු කරන්න. මොකද අධ්‍යාත්මික පැත්තට නැඹුරෙන්න උත්සාහ කරන්න, පොඩ්ඩක් අධ්‍යාත්මික ජීවිතයෙන් පොඩ්ඩක් ඈත් වෙන තත්ත්වයකට කන්‍යා ලග්න වෙන පෙන්නුම් කරන නිසා පුළුවන් තරම් තමන්ගේ දහමට අනුව අධ්‍යාත්මික ජීවිතයේ යම් කිසි ආකාරයක කටයුතු කරන්න උත්සාහ කරන්න. දෙහැමිව යහපත් දෙස කටයුතු කරනාට කොහෙත්ම සෙනසුරුගේ අයහපත් බලපෑම් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. ඒකෙන්ද බය වෙන්න එපා. ඔබට දැන් මේ දේවල් දන්නවා. නොවැම්බර් 15 දක්වා කටයුතු කරන ආකාරය මම කියලා තියෙනවා. එහෙනම් ඒ විදිහට කටයුතු කරන් ජීවිතය ජයග්‍රහණය කරන්න ඔබට අනිවාර්යයෙන්ම හොඳ ගමනක් යන්න පුළුවන්, ආරම්භයක් ගන්න පුළුවන් කාලයක් උදාලාගෙන එහෙනම් ඉදිරියට යන්න ඔබට දිනන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ වැඩසටහන විශේෂිතම කාරණාවට යොමු වුණොත් විශේෂයෙන්ම මේ සියලු දේවල් තුළ තියෙන අහිතකර බලපෑම් 100% බැහැර කරගන්න, ඒ දේවල් නැති කරගන්න, සුබ දේවල් 100% වැඩි කරගන්න ක්‍රමවේදය ගැන කතා කරමු. මේ පිළියම් පිළිවෙත් මේකට සාපේක්ෂව මම මේ විද්‍යාත්මක ක්‍රමවේද එකම මේ සෙනසුරු ග්‍රහයයි තව සුවිශේෂී සෙනසුරු ගොඩදෙනේ බයයි බියයි. ඒ නිසා මේ සාම්ප්‍රදායික ක්‍රමවේද තුළ මේ සෙනසුරු අපවලට කරන පිළියම් පිළිවෙත් කීපයකුත් මම මේ පාර කියනවා. මොකද හේතුව ඔය හැම දේ තුළම මානසිකත්වය තුළ එන තියෙන දැන් යම්කිසි ඒ සාම්ප්‍රදායික ක්‍රමවේදයක් කළත් කෙනෙක්ට මනසට දැනෙන යම්කිසි ධනාත්මක භාවය ගොඩාක් බලපෑම් ඇති කරන විද්‍යාත්මක කතා කරත්. ඒක නිසා විශේෂයෙන් මුලින්ම මම කතා කරන්න ඔබට මේ ඒ සෙනසුරුගේ බලපෑම අහිතකර බලපෑම ඒ රාශක බලපෑම් තියෙනවා ඒවා අඩු කරගන්න විශේෂයෙන්ම අපි සම්ප්‍රදාය තුළ ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාරහාර වීම ඉතා වැදගත් කාරණාවක් සහ අර ඵලදායි කාරණාවක් කියලා සලකනවා. ඒක නිසා මේ නිවැරදි ආකාරයට විෂ්ණු දෙවියන් බාරහාර වෙන ආකාරය ගොඩදෙනෙක් දන්නේ නැහැ. ගොඩදෙනෙක් අහලා තිබ්බා ඒක ගැන. ඒකින්ද ඒක විශේෂයෙන්ම කියන්න මේ බාර වීමට පඳුරු බැඳීමක් සඳහා විශේෂිතු කරන පිළිවෙත කොහොමද කියලා මේ සඳහා අවශ්‍ය කරන දේවල් මම මුලින්ම කියන්න. රිදී කාසියක්, රිදී පඳුරු කියලා කියන්නේ රිදී කාසියකුයි නිල් රිදී කෑල්ලකුයි කහ දියර ටිකක් හදාගන්න. ඒ වගේම දුම්බල සාම්ප්‍රාණි සුදු හඳුන් වගේ දේවල් ටිකක් ලෑසි කරන් ද්‍රව්‍ය ටිකක්. ඒ වගේම පොල් කිරි ස්වල්පයක්, ඒ වගේම එළඟේ තෙල් පහනක් අවම වශයෙන්, බුලත් කොළ පහක්, පිරිසුදු ජලය, ඒ කියන්නේ පෙරාගත තුන්වතාවක් පිරිසුදු රෙදිකඩින් පෙරාගත පිරිසුදු ජලය සම්පාණයෙන් පොඩ්ඩක් ඔයි, ඒ වගේ නිල් පාට මල්, නිල් කට රොඩු, ඒ වගේ නිල් පාට මල් ටිකක් වැඩිපුරයි
ඔබ අනිවාර්යම සොයා ගන්න ඕන. ඉතින් මේ දේ කරන ආකාරය ගැන කතා කරොත් මුලින්ම මේ සඳහා ඔබට හැකිනම් ඔබගේ යම් කිසි ආකාරයක ශුද්ධ ස්ථානයකට කියලා අදහස් කරන්නේ පන්සලකට නැත්නම් ඒවට වෙන් වෙච්ච ස්ථාන තියෙන ඒ වගේ තැනට යන්න පුළුවන් යහපත් නැත්නම් ඔබේ නිවසේ ඔබ ඉන්න තැන වුණත් මේක කරන්න පුළුවන් කාරණාව කොහොම ගියත් එතන පිරිසුදු වෙන්නත් ඕන. ඒ වගේම ඔබ සාමාන්‍යයෙන් ඒ දවස දැන් අපි මේකට බදා දවස් සෙන්සුවදාක් යොදා ගන්නවා වඩා හොඳයි. ඒ දවස නිර්මාංශ වෙලා ඉන්න ඕන. ඒ වගේම ඒ වගේ තත්ත්වෙන් තුළ ඔබ පිරිසිදුව පස්පයම් වැලිකිලා ඒ දේවල් කරලා ඔබට පහසු වෙලාවක් යොදා ගන්න ගැටලුවක් නැහැ. වෙලාව අවශ්‍ය නැහැ ගැටලුව නැහැ. හැබැයි රාහු කාලයෙන් තොර වෙලාවක් හොයාගෙන ඔබ ඒකින ස්ථානට යනවා නම් එහෙමයි නැත්නම් ඔබ ඉන්න තැනින් ඉස්සලම් හොඳට පිරිසිදු වෙලා නාලා කරලා යන්න ගිහිල්ලා ඔබ ඒ තැන ඉස්සලම් පිරිසිදු කරගන්න ස්ථානය පිරිසිදු කරගෙන අර මම හැමදාම කියන විදිහේ බෝධි පූජාවක් කරන්න පුළුවන් නම් මුලින් යහපත් පුදුන්ට පහන් දැල්ලලා ඒකේන ආකාර කරලා බෝධි පූජාව කරලා ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරලා ඔබ දෙවියන්ට පින් දීලා ඊළඟට සාමාන්‍යයෙන් පන්සලකුණත් දෙවියන්ට පහන් දැල්වන තැනක් තියෙනවනේ. එහෙම තැනක් නැත්තම් පැත්තකින් හරි ගමන් නැහැ. මේ දේ කරන්න තැනක් පිළියෙල කරගෙන එතන ඉස්සලාම කහදියර අපි අරංගිය කහදියර ඉහන්න. ඊට පස්සේ ඔබ ඒකට අර එලඟි තෙල් පහන දල්වන්න. එලඟි තෙල් පහන දල්වන්න ඔබ සාමාන්‍යයෙන් පුළුවන් නම් කලින් එලඟි තෙල් පහන් දෙකක් පිළිල කරගෙන පුළුවන් යහපත්. නැත්නම් එතනට පොල් තෙල් පහනක් හරි කමන්නේ බුදුන්ටත් දල්වලා ඊට පස්සේ දෙවනුව එලඟි තෙල් පහන දල්වලා ඊට පස්සේ සුදු හඳුන් ටිකක් ලෑස්ති කරන කිව්වනේ. ඒ සුදු හඳුන් ගල ගානවා කියලා දන්න ගල ගාලා අරංගියත් කමන්නේ පොල් කිරියකට මිශ්‍ර කරන්න ඕන. පොල් කිරිය මිශ්‍ර කරලා අර ඒ සුදු හඳුන් පොල් කිරිය මිශ්‍රණයට අර රිදී පඳුරයි නිල් පාට රෙදි කඩයි දාලා තෙමා ගන්න. ඊට පස්සේ ඔබ අර අරංගිය අර පෙරාගත්ත පැන් ටිකට තවත් අර ඉතුරු සඳුන් කුරු ටිකක් දාලා තිය කරගෙන මල් වලටයි බුලත් කොළ වලටයි එකින් ටිකක් ඉහන්න. ඊට පස්සේ මල් බුලත්තේ ස්ථානයේ තියලා විශේෂයෙන් ඔබ ගෙදරින් යද්දි ඔබ පිට දැන් පන්සලක හරි වේ නැත්නම් දේවාලයක් හරි මොකද ස්ථානයක කරනවනම් යද්දි දුම් කබලකුයි පොල් කට්ටකුයි අරන් ගිහිල්ලා එතන ඒක අවුලලා ඊට පස්සේ අර සාම්ප්‍රාණි දුම් වලයි වලින් හොඳට දුම් අල්ලලා ඊට පස්සේ ඔබ විෂ්ණු දෙවියන්ට බාර වෙන්න ඔබට මේ ඒ රාෂ්ට්‍ර කපල සෙනසුරුගෙන් තියෙන අපලකාරීත්වයන් ග්‍රහ දෝෂ නිර්වාරණය කරලා දෙන එක කනලව්වක් කියලා ඔබකට තියෙන මේ අවශ්‍යතාවයන් හිතේ සිහි ගන්නලා අර නිල් පාට රෙදි කඩට පඳුර තියලා ගැට ගන්න. ඒ ගැට ගන්න ස්ථානයේ සුදුසු ස්ථානයක තබන්න. ඒක එහෙම තබන තැනක් නැත්තම් ඔබ ගෙදර ඇවිල්ලා බුදු පහන තියෙන තැන හරි කමන්නේ නැහැ තියලා තියන්න. ඒත් එක්ක ඔබේ ආරක්ෂාව අනිවාර්යම ඉල්ලසෙට මේ රාශක තියෙන බලපෑම් තුල අහිත කර දේවල් ඉවත් වෙන්න කියලා ඔන්න විෂ්ණු දෙවියන්ට කන්න ලව් කියලා ඊට පස්සේ ස්තෝත්‍රත් කියලා ඔබගේ වැඩ කටයුතු කරලා මෛත්‍රී භාවනාව කරලා ගෙදර එන්න පුළුවන් නම් සෙනසුරාදාස් වලට බදාදාස් වල පුළුවන් හොඳයි. රාත්‍රී 12යි 5ට විෂ්ණු දෙවියන් වෙනුවෙන් පහනක් දැල්ලන්න පුළුවන් නම් ඔබේ නිවසේ හරි පිරිසුදු ස්ථානයක ගැටලුවක් නැහැ. ඒක නිවසේ ඇතුළත පිටතද කෙනෙක් ගැටලුව නැහැ. පිරිසුදු තැනක් වීමයි වැදගත් වෙන්නේ. මොකද රෑ 12යි පාට පන්සලකට දේවාලයකට අපිට යන්න හැකියාව අඩු වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඒ දේ කරන්න හැකියි. පුළුවන් නම් ඒකට ඒ පොල් තෙල් පහනකට වඩා එලඟි තෙල් පහනක් දැල්වන්න වඩා යහපත්. නිල් පාට මල් ටිකක් පූජා කරලා නැත්නම් පොල් තෙල් පහනට එලඟි තෙල් බින්දු කීපයක් දැම්මත් කිසි ගැටලුවක් නැහැ. තමන්ට හැකි පමණින් කරන්න. දැන් විදේශගත වෙලා ඉන්නට මේ දේවල් කරන්න අපහසු වෙනවත් ඒ හැකි පමණින් තමන්ගේ ඉන්න කාම්පරේට හරි වෙලා ඒ බාර ගැට ගන්න කාරණා කරලා ඔබ ඒ සාමාන්‍ය හැකි පරණදි දෙවියන් සිහි කරන්න ඒ වෙලාවට විෂ්ණු දෙවියන්ට සිහි කරලා ඒ ඔබට තියෙන ගැටලු කාර්තත්වයන් සිහි ගන්නවලා බාරහාර වෙන්න. ඒ වගේම පුළුවන් තරම් ඔබ ඔය සාමාන්‍ය උදේහව තමන්ගේ ආගම දහමට නෝ කටයුතු කරද්දි ඒ අනතුරු විෂ්ණු දෙවියන් සිහි කරලා පින් දෙන්න. ඒ වගේම අසරණ අයට විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය තුළ ඔය ආබාධිත අයට වයවෘද්ධ වයසක අයට ඔබ පුළුවන් තරම් අය ඔබට හැකි පමණින් උදව් පදව් කරන්න. ඔවුන්ට ආහාර පාන විශේෂයෙන් දෙන්න. ඔවුන්ගේ කුසගින්න නිවන්න උත්සාහ දරන්න. ඒ දේවල් තුළින් ඒ පින් විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කරන්න. ඔබට ඒ දේවල් තුළින් හිතාගන්න බැරි යහපතක් අත්කර ගන්න හැකියාව පාදිනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ කාල පරිච්ඡේදයන් තුළ ඔබ උත්සාහ දරන්න පස්පයෙන් වැලිකිලා තමන්ගේ දහමට අනුව කටයුතු අධ්‍යාත්මිකව යම් කිසි ආකාරයක නැඹුරු වෙලා කරන්න. හැමදාම උදේ හව මෛත්‍රී භාවනාව අත්‍යවශ්‍යම කරන. මොකද මේ වෙලාවේ මනස තුළ ඒකාග්‍රතාවය තමයි අතිශයම වැදගත්. ඒ සඳහා තියෙන උපරිම දේ මේ මෛත්‍රී භාවනාව කියන දේ. ඒ නිසා අපි අර හැමදාම උදෑසන ආහන පිරිත් තියෙන මෝර පිරිත්, චන්ද පිරිත්, සූර්ය පිරිත්, කන්ද පිරිත්, සත්බුදු වන්දනාව, ඒකට අභිසංවිධාන පිරිතත් එකතු කරගෙන ඒ උදෑසනේ පිරිත් ශ්‍රවණය කළා. මේ සූ එකෙත් තියෙනවා. සූ ටීවී එකට පිවිසුනනම් ඔබට නිවැරදි උච්චාරණ සහිතව ඒව අහන්න පුළුවන්. ඒක ඔබ ඉයර්ෆෝන් එක කණේ ගන්න. ඔබ ඉන්න ඇඳේම ඉඳන් ඒ දේවල් ශ්‍රවණය කරලා අවසානයේදී මෛත්‍රී භාවනාව කරලා දැමි සිත් උපද්දවාගෙන දවස ආරම්භ කරන්න. ඒ වගේම දවස නිමා කරන්න. එතකොට ගොඩාක් දුරට ඔබට ඔය සෙනසුරුගෙන
අහිතකර බලපෑම් සියල්ල අහිමිකර. මොකද ඔබ දැහැමි වෙන්න වෙන්න මේ සෙනසුරු බලපෑම් අඩු වෙනවා. මොකද හේතුව සෙනසුරු කියන ග්‍රහයා නරක ග්‍රහයෙක්, ගොඩාක් මිනිසුන්ට කරදර කරන විපාක දෙන ග්‍රහයෙක් කියලා අපි සාමාන්‍ය මතයක් හදලා තිබුණා. ඇත්තටම සෙනසුරුකේ තියෙන්නේ ඔබ යහපත් මාර්ගයට ගන්න තමයි ඔබට දුක් පමුණුවන්නේ. ඔබ යහපත් කරෙන්න කිසිසේත්ම ඔබට අපල සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා ඔබගේ අයහපත් තැන් ටික වෙනස් කරලා ඔබ යම්කිසි ඔබ තුළ ඒ දේ හඳුනාගෙන ඔබ තුළ යම්කිසි පරිවර්තනයක් කරන තමයි ඒ දේවල් සිද්ධනේ. ඒ නිසා ඔබ පුළුවන් තරම් දැහැමි වෙන්න වෙන්න ඔබට අහිතකර බලපෑම් නැති වෙලා සෙනසුරුගෙන් තියෙන හිතකර බලපෑම් ගැන ඔබ පුදුම වෙනවා. ඇත්තටම සෙනසුරු හිතකර විදිහට යහපත් දේ දෙන්න ගත්තොත් ඔබට හිතා ගන්න බැරි තරම් යහපත් ඉස්සරහ නැහැ. ඒ යහපත ළඟා කරගන්න ඔබ පුළුවන් තරම් අයහපත් දේෙන් බැහැරගෙන වෙලා ඔබ තුළ තියෙන වැරදි අඩුපාඩු හදාගෙන ධාර්මිකව දහමට ලැබිව යහපත් සිතින් ඔබ ගමනක් යන උත්සාහ කරන්න. එතකොට මේ දේවල් ගොඩාක් දුරට ඔබට යහපත පැත්තටම පෙළඹෙනවා. ඒක කරලා බලන්න. ඒ දේ තුළ යහපත ළඟා කරගන්න. සෙනසුරු මාරුවත් එක්ක මම ගිය වසරේ කියපු ඒ වැඩසටහනත් එක්ක ගොඩ දෙනෙක් මට කතා කළා. ඒකින පිළියම් පිළිවෙත් එක්ක ජීවිතේ මනස යහපත් කර ගැනීම තුළ කොතරම් මේ රාශක තත්ත්වයන් කොතරම් නරක තිබ්බත් ජීවිතය වෙනස් වෙච්ච හැටි. ඒ නිසා විශේෂයෙන්ම ඒ රාශක තත්ත්වයන් තියෙන මේ පිළියම් පිළිවෙත් අනිවාර්යම කරන හැමෝම කරන්න උත්සාහ නිරාශක තිබ්බත් නැතත් මේ දේ කරන්න මේ දේ තුළ ඔබට අත් වෙන්නේ යහපතම තමයි. ඒ වගේම තව විශේෂ කාරණාවක් තියෙනවා කියන්න හැකිය අය උපරිමයෙන් උත්සාහ කරන එක දවසක් රුවන්වැලි මහා සෑයට යන්න. මේක මම කල්නුත් මේ පිළියම් පිළිවෙත කියනවා. ඒක තව විශේෂ පිළියම් පිළිවෙත. මේක මේ හේතුව මේ අපි සසර තුළ කරපු පව්, අපි කරපු යම්කිසි අකුසල් අපි දන්නේ. අපි ඒ දේවල් තුළ යම්කිසි ආකාරයකින් ඒ දේවල් මිදීම ලබන්න හෝ ඒ දේවල් තුළ යම්කිසි සහනයක් ලබන්න ක්‍රමවේදයක් මේක. ඉස්සලාම ඔබ ශ්‍රීමා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා බෝධි පූජාවක් කරන්න උත්සාහ කරන්න. පුළුවන් නම් කලින් දවසේ රැය ගිහිල්ලා කරනවා නම් එහෙමයි, නැත්නම් අලුයම ගිහිල්ලාද ගමන්නේ බෝධි පූජාව කරලා සුදු නෙළුම් මල් වට්ටියක් ශ්‍රීමා බෝධින් වහන්සේට පූජා කරලා එතන මෛත්‍රී භාවනාව කරලා ඔබ තවත් සුදු නෙළුම් මල් වට්ටියක් වැඩිපුර මල් පුළුවන් අරන් එන්න. අරගෙන රුවන්වැලි මහා සෑරදුන්ටත් පූජා කරලා ඔබ එතන ඉඳගෙන යම්කිසි ආකාර භාවනාවක් කරන්න. භාවනාව කරද්දී ඔබ ඉස්සල්ලාම මුලින්ම මේ කරපු කාරණා තුළ විෂ්ණු දෙවියන්ට සියලු දෙවියන්ට පින් දෙන්න. පින් දීලා ඉවරලා ඔබ මෛත්‍රී භාවනාව නැවතක් කරලා ඊට පස්සේ මේ අදිෂ්ඨානය කරගන්න. මේ සසර තුළ මට දැන් මීට වඩා අපි කීප වතාවක් අපි හිතන්නේ දහස් ගණන් වතාවක් ඉපදෙන්න ඇතිනේ. ඒ දේ තුළ අපි අතින් වැරදි වෙනදී සමහර අයට වැරදි වෙන්නේ නැති. ඒ මගේ අතින් විච්ච වැරදි නිසා සමහරුන්ට මොකක් හෝ කාරණාවක් වල තාමත් යම් විශ්වාසයක භවයක් තුළ මිනිස් ආත්මය ලබන්න බැරිව ඇති. ඉතින් ඔබ ඉස්සල්ලාම මේ පින් ඔවුන්ටත් අනුමෝදන් කරන්න. අනුමෝදන් කරලා ඔවුන් වෛරයෙන් සමහර මාත් එක්ක ඇති. ඒ වෛරය ඔවුන් තුළින් නැති වෙලා ඔවුන්ට යම්කිසි ආකාරයකින් ඒ වෛරය නැති කර ගැනීම තුළ මේ පින් අනුමෝදන් වීම තුළ යහපත් ආත්මයක් තුළ ඉපදිලා ඔන්න නිවන අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ මේ දේ තුළ ඔබ මේ භාවනාව ටිකක් පුළුවන් නම් හැකි වෙලාවක් ඇතුළත ඉඳලා මේ භාවනාව කරන්න. මේක පුළුවන් නම් මාස 3-4කට සැරයක් කරන්න, හැකිනම් වසරකට සැරයක්වත් අඩුම වශයෙන් කරන්න. මේ දේ තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. මෙතන මේ ශ්‍රීමා බෝධින් වහන්සේ ගාව කරන බෝධි පූජාව අවස්ථාව ඒ වෙලාව ගැටලුවක් නැහැ. රාත්‍රී හෝ උදෑසන ඕනම වෙලාවක් කරන්න. හැබැයි මේ රුවන්වැලි මහසෑය ගාව කරන පිළිවෙත ඔබ උදෑසන පුළුවන් නම් අලුයමම ගිහිල්ලා එතන උදෑසනම කරන්න උත්සාහ දරන්න. මේ ස්ථානවලට යන්න බැරි අය, නැත්නම් විදේශ ගතලා ඉන්න අය යන්න අවශ්‍ය නැහැ. ඔබ එතන ඉන්න කෙනෙක් තියෙනවා, ඔබ ඉන්න තැන ඉඳලා පුළුවන් නම් ඒ පිළිවෙතේ භාවනාව වමශෙන් කරන්න. හිතින්ම වගන්න ජය ශ්‍රී මා බෝධිය ගාව ඉන්නේ, රුවන්වැලි මහසෑය ගාව ඉන්නේ කියලා හිතාගෙන ඒ දේ තුළ ඔබේ පින්වන්ත ස්ථාන සිහි ගන්නවා. මේ භාවනාව කරන ඒ දේ ප්‍රමාණවත් වේවි ඔබේ හිත නිවන සහාය ඔබගේ තියෙන ගැටලු කරතත්වයන් ඔබට නැති කරගන්න. තවත් දෙයක් මම විශේෂ වශයෙන් ඔබට ශිවදේවියන්ට කියන මන්ත්‍රයක් ගැන කත් කිව්වා මීට කලින් වැඩසටහන් කීපයකම. ඒ දේ අනිවාර්යම ගන්න, විශේෂයෙන් මේ රස සත්‍යයන් වලින් පීඩාව දින අනිවාර්යෙන් මේ මන්ත්‍රය අර මං කියපු විදිහට භාවනාවක් කරලා උදේ හව පුළුවන් තරම් තමන්ට ගැටලුවක් වෙන අවස්ථාවේදී මන්ත්‍රය සිහි කරන්න ඔබේ ආරක්ෂාව සසා ගන්න උත්සාහ කරන්න. ඒ මන්ත්‍රය මම ඔබට කියන්නම් වචන වලින්. ඉතින් ඒ දේ හරියටම කටපාඩම් කරගෙන ඒක ඔබ හැම අවස්ථාවකදී ඔබගේ නිවාඩුව සිහි ගන්නවන්න ඒ දේ තුලත් ඔබට ගොඩාක් ආරක්ෂාව මේ දේවල් තුල සලසා ගැනීම වගේම යම්කිසි කාරණා තුල අසාර්ථකත්වෙ මිදලා සාර්ථක වෙන්න අනුතුරු වලින් ගැලවෙන්න ඉතා විශේෂිතු කාරණා තුල හදිස්සි වෙන අනුතුරු වලින් ගොඩක් ගැලවෙන්න මේ කියන මන්ත්‍රය ඉතාමත් වැදගත් වේවි ඔබට. සාමාන්‍යයෙන් උදේහව ඔබගේ ආගමික වතාව සිද්ධ කරනවා මේ අනුතුරුවත් මේ විදිහට කිවීම ඉතා වැදගත් වේවි. ඉතින් මේ මන්ත්‍රය නිවැරදි ලෙස ඔන්න තිරේ දිස් වෙනවා. ඔබේ වචනත් නිවැරදි ලෙස ශබ්ද කරන ආකාරයෙන් මම කියන්නම්. ඔබ කටපාඩම් කරගන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ
සුගන්ධින් පුෂ්ටි වර්තනම් ඌර්වා රුකමිම බන්ධනාත් මුත්‍යෝර් මූක්ෂීය මමෘත එන්නේ ආකාරයෙන් මේ මන්ත්‍රය ඔබ නිවැරදි ආකාරයෙන් කටපාඩමින් උච්චාරණ සහිතව හැම වෙලෙම මතකයේ තබාගෙන ඔබට අවශ්‍යතාවය හැම අවස්ථාවෙදි මේක සීගන්වන්න. ඒත් එක්කම මම විශේෂිත සුවඳ දුම්කුඩු මිශ්‍රණයක් සකසා ගන්න එක ගෙදරට ඔබේ ව්‍යාපාර ස්ථානයට ඔබ වැඩ කරන තැනට කොහොම ඕනම ස්ථානකට අර ඒ දේ තුළ තියෙන අඳුරු බලපෑම් ඉවත් කර ගනිමින් යම්කිසි ධනාත්මක භාවයක් එක්ක යමක් කරගන්න පුළුවන් දුම්කුඩු මිශ්‍රණයක් සකසා ගන්න ආකාරය කියන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන දේ දැන් මම ඔබට කියනවා තිරේ දිස් වේවි. ඒ දේවල් ලෑස්ති කරගන්න ඒ දේවල් මික්ස් මිශ්‍ර කරලා හදා ගන්න ඕනේ. ඉතින් ඉස්සලාම කිව්වොත් සාම්බ්‍රාණි ග්‍රෑම් 500ක් විතර කපුරු ග්‍රෑම් 250ක් කියන තමයි මේක සඳහන් වෙන්නේ. නමුත් කපුරු ග්‍රෑම් 250ක් කියන්නේ SMS එක ගන්නෙම සාමාන්‍ය ටිකක් ලොකු ගාණක් වෙනවා. ඒ නිසා කපුරු ප්‍රමාණය ඔබට හැකි ප්‍රමාණයක් දාන්න. හැකි අය 250ක් දාන්න. නැති අය තමන්ට පුළුවන් ආකාරයෙන් දාන්න. එහෙනම් සාම්බ්‍රාණි ග්‍රෑම් 500යි කපුරු තමන්ට හැකි ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් මේ මිශ්‍රණය තුළ මේ රුවන්වැලි සෑයට යම්කිසි අල්ලන දුම්කුඩු මිශ්‍රණයක මේ වට්ටෝරුව තමයි මේ කියන්නේ. ඉතින් ඒකේ තියෙන්නේ සාම්ප්‍රාණි ග්‍රෑම් 500යි කපුරු ග්‍රෑම් 250යි හල් දුම්මල ග්‍රෑම් 50යි දේවදාර ග්‍රෑම් 50යි සුවඳ කොට්ටන් ග්‍රෑම් 50යි සුදු හඳුන් ග්‍රෑම් 50යි රත් හඳුන් ග්‍රෑම් 50යි සැවන්දරා ග්‍රෑම් 50යි අගිල් ග්‍රෑම් 50යි ගුගුල් ග්‍රෑම් 50යි ජටාමංශ ග්‍රෑම් 50යි බැබිල මුල් ග්‍රෑම් 50යි වැල්මි ග්‍රෑම් 50යි රසගින ග්‍රෑම් 50යි කුන්දිරික්කන් කැට ග්‍රෑම් 100යි කැකුණටි ග්‍රෑම් 100යි හොරයිටි ග්‍රෑම් 100යි බිම් දුම්මල ග්‍රෑම් 100යි මේ කියන මේ කියන වට්ටෝරුවේ සමහර දේවල් ඔබේ ප්‍රදේශයට අනුව සමහරකට හොයාගන්න අපහසු වෙන්න පුළුවන්. ගැටලුවක් කරගන්න එපා. ඔබට හැකි හැමදේම යොදාගෙන හැකි ප්‍රමාණ වලින් මේවා එකට කුඩු කරලා සමහර මේ කුඩු වශයෙන් ගන්නවා නම් වඩා යහපත් ලේසි ගන්න තැන් තියෙනවා ගොඩක් ඔය සිංහල බෙහෙත් අලවිසල් වල. එහෙම අරගෙන මේවා මිශ්‍ර කරලා ඔබ උදේ හවා ඔබේ නිවසේ නැත්තම් මේකට වැඩි වශයෙන් අන්තිමට තව සුවඳ කුඩු විශේෂයෙන් මේ සාම්බ්‍රාණට ටිකක් වැඩිකද එකතුවර ගත්තර කමන්නේ මාස 3කට වගේ සෑහෙන ප්‍රමාණයක් තමයි මම මේ කිව්වේ. මේ ප්‍රමාණයන් තුළ උදේ හවා දුම් අල්ලන්න. ඒ දුම් අල්ලන අවස්ථාවේදී පුළුවන් තරම් ඔබ කටපාඩමින් දන්නවනේ එහෙම නැත්නම් ඔය YouTube එකෙන් හරි කමන්නේ ටිකක් සද්දට ඇහෙන්න ප්ලේ කරලා ධම්මචක්කම් පවත්වන සූත්‍රය ඇහෙන්න දන්න. පුළුවන් නම් දවසට 3 වතාවක් විතර ගෙදර අහන්න සලස්සන්න. මේ උදේ හවා දුම් අල්ලද්දී විශේෂයෙන්ම බුදු පහන තමන්ගේ ආගමකට කටයුතු කරන කලින් මේ කියන බෙහෙත් වට්ටෝරෙන් දුම් අල්ලන මේ දේ තුළ අර අඳුරු බලපෑම් නැති වෙනා වගේම අර නිවස තුළ නිරෝගීකම ඇති වෙන්න යම්කිසි ආකාරයෙන් නිවසේ තියෙන අසනීපකාරී තත්ත්වයන් නැති වෙන්න හේතු කාරණාවක් වේවි. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේද තුළ කිතුණු කතෝලික අය මහා සන්තයාගි මුනින්ද්‍රයාට බාරහාර වෙන නුවාන පවත්තන දේ අනිවාර්යයි. මොකද මැදිහත්කාරකත්වය ඉල්ලන්න මේ කාල පරිච්ඡේද තුළ ඔබට ඒ ඉතා වැදගත් වේවි. ඒ වගේම විශේෂයෙන්ම සිකුරාද්දාසවල කුරුසේ යාගය පවත්වන්න ගල්ලෙනී යාඥාව නිතර කියන්න ගල්ලෙනී යාඥාව කටපාඩමින් දැනගෙන ඒක නිතර ඔබගේ අර ඔබට අවශ්‍යතාවය ඇතින ඔබට ගැටලුවක් මතුවෙන අවස්ථාවේ ඔබගේ හිත යම්කිසි ආකාරයකින් ආවේගශීලී වෙනවනම් නැත්නම් ඔබේ හිතට යම්කිසි දුකක් දැනෙනවනම් වේදනාවක් දැනෙනවනම් දෙගිඩියාවක් දැනෙනවනම් යම්කිසි ප්‍රශ්නයක් දැනෙනවනම් ඒ හැම අවස්ථාවකදීම ඔය ගල්ලනේ යාඥාව ඔබ කියන්නේ ඒක පුරුද්දක් කරගන්න ඒ දේ තුළ ඔබට ලොකු සහනයක් ලැබෙනවා. ඒ වගේම දිනපතා අවමෝෂයෙන් කොන්තපන්ති 2-3ක්වත් කියන ශුද්ධ ජපමාලේ උච්චාරණය කරන උත්සාහ කරන්න වගේම දෙවමෙනින්ගේ ප්‍රාර්ථනාව කියන්න උත්සාහ කරන්න සප්පසාද දිව සප්පසාද වන්දනාව සට සහභාගි වෙන්න ඔන්න ඔය දේ තුළ මේ කිසිම දෙයක් මේ අර ලෝකෙට පේන්න තමන්ගේ ආගම ධර්ම අදහන්න යන්න අවශ්‍ය නැහැ. තමන් තනියමම හෝ තමන්ට ඒ කියන්නේ කවුරුත් නැති වෙලාවකට හරි කමන්නේ ඒ තැන් වලට ගිහිල්ලා හෝ තමන් ඉන්න තැන ඒ කියන්නේ ඔකට යන්න බැරි අය තමන් ඉන්න කාමරේ කර ඉඳලා ඒ තමන්ගේ මානසිකතේ අධ්‍යාත්මික ජීවිතයේ තුලින් ඒ ආගම ඇදහිම තුළ දියුණු කරගන්න ඒ හැම දේ තුළම ඔබේ මනස දියුණු වෙනවා. ඒ දේ විද්‍යාත්මක ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න ගැටළුලින් මිදෙන්න සියලු දේට යහපත් ලෙස උත්තර ලැබෙන්න ඔබ නිවැරදි තීන්දුව తీගෙන ගන්න හේතු කාරණාවක් වේවි. ඒ වගේම විශේෂයෙන්ම තව ඔබ පුළුවන් තරම් බ්‍රහස්පතින්දා රාත්‍රියේ 10ත් 11ත් අතර ශුද්ධෝ පවත්වන්න උත්සාහ කරන්න. ඒ වගේම බ්‍රහස්පතින්දා දවස්වල එක්වරුශීලී රාත්‍රී ආහාර වේලේ වැලකිලෙන් එක්වරුශීලී රකින්න ඒ ආහාර වේල නිරාහාරව ඉන්න කෙනෙක්ට කියන්නේ දුප්පත් කෙනෙකුට නැත්නම් අසන්න සතුටු දෙන්න පුළුවන්. ඒ ඉතාමත්ම වැදගත් වේවි. ඒ නිසා එකතුණු කතෝලිකයත් ඒ විදිහට ධාර්මිකව තමන්ගේ ආගම දහම රණුව කටයුතු කිරීම තුළ කටයුතු කරන් යන්න. ඉතින් අනිකුත් ආගම් වල අයත් මම ඔබට වෙන වෙනම කියන තරම් ඔබේ ආගම දාම ගැන සහය පිළියම් පිළියෙත් ගැන මට ලොකු දැනුමක් නැත. ඒක නිසා ඔබ ඔබගේ දහමට අනුව කුමන ආගමකට වුණත් ඒ තමන්ගේ ආගම තුළ තියෙන දහම තුල කාටවත් අගතියක් වෙන්නේ හැමෝටම යහපත කරන්න තමයි තියෙන්නේ. ඒ දේ තුළ මිනිස්සු හදාගත්ත විකෘතිභාවයන් වෙනම කතාවක්. නමුත් මේ දහම තුළ නිතර අන්තර්ගතය ඇත්ත වශයෙන්ම කිව්වොත් යහපත්. ඒක නිසා තමන්ගේ ආගම දහමකට අනුව මනුෂ්‍යත්වය තුළ ජීවත් වෙන ඕනෑම කෙනෙකුට මේ සෙනසුරුගෙන් කිසිම අපලයක් උපද්‍රවයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. ඒක නිසා අනිවාර්යයෙන්ම
ඔබ ඒ දේ අනුව කටයුතු කරන්න ජීවිතය ජය ගන්න ඔබට පුළුවන්. මේ සෙනසුරුගේ වක්‍ර භාවයත් එක්ක ඉතින් අඳුරු පළබෑම ඇති කර අයින් කරගෙන ධනාත්මක දේවල් ජීවිතය ළඟා කරමින් ජීවිතය දිනන්න ඔබට අනිවාර්යයෙන්ම යහපත් මාර්ගයේ ඔස්සේ ඒ සඳහා යෑ හැකි. ඉතින් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.